ඔබ ධන්නවාද ශ්‍රී ලංකාවේ ආරක්ෂිතව කළමනාකරණය කළ පානීය ජලය තිබෙන්නේ රටේ ජනගහනින් 47%කට පමණක් බව අද ලෝක ආහාර දිනයයි මේ වසරේ තේමාව ආහාරත් පෘථිවියේ ජීවයත් පදනම් වන ජලය පිළිබඳ අවධානය යොමු කරමු යන්නයි ශ්‍රී ලංකාවේ මිරිදිය සම්පත් වලින් 87.34% කෘෂිකර්මාන්තයට යොදා ගන්නවා කෘෂිකාර්මික කටයුතු ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හා ආහාර සුරක්ෂිතතාවය සඳහා පිරිසිදු ජලයේ අවශ්‍යතාවය ගැන FAO හි විශේෂඥයෙකුගේ අදහස මේ ආකාරයටයි සමහර ගොවීන් ඉතා අධික ලෙස විශේෂයෙන් රසායනික පොහොර රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා අපේ ජල මූලාශ්‍ර දූෂණ ලක්විලා තියෙනවා විශේෂයෙන් භූගත ජලය පවා දූෂණ ලක්වෙච්ච අවස්ථා අපි අහලා තියෙනවා ඒ වගේම තමයි අපිට තියෙන දැනුම ඒ දැනුම නියමාකාරයට ලැබෙනවද ඒ ලැබෙන දැනුමින් උපරිම ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ඒ වගේම ප්‍රමිතීන් ඒ ප්‍රමිතීන්ට අනුව අපිට පුළුවන්කමක් තියෙනවද මේවා හොයලා බලන්නට මේවා එහෙම නැත්නම් නඩත්තු කරන්නට මෙන්න මේ ආකාරයේ සියලු අභියෝගයන් මේ වෙනකොට අපිට තියෙනවා good agricultural practices හොඳ කෘෂිකාර්මික වත්පිළිවෙත් එහෙම නැත්නම් අනිත් එක අපි කියනවා integrated plant nutrient management එහෙම නැත්නම් ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය මේ මෙවලම් දෙකෙන්ම අපි උත්සාහ කරන්නේ විශේෂයෙන් ගොවීන් දැනුවත් කරන්නට ඔවුන්ට මෙහි වැදගත්කම කියා දෙන්නට ඒ වගේම මෙහි තියෙන ප්‍රධාන ප්‍රතිඵල විශේෂයෙන් කොහොමද ජල මූලාශ්‍ර තෝරාගන්නේ කොහොමද ජලය කළමනාකරණය කරන්නේ ඒ වගේම ජලයේ කාර්යක්ෂමතාවය ඉහළ දාගෙන කොහොමද අපේ වගාවන්ට ජලය යොදාගන්නේ මේ කරුණු දෙක තුන ගැනම මේ මෙවලම් දෙකෙන් අපි ගොවි මහතුන් දැනුවත් කරනවා 2020 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් ප්‍රකාශයට පත් කළ වාර්ෂික සෞඛ්‍ය ප්‍රකාශනයට අනුව විශ්ලේෂණය කරන ලද ආහාර සහ ජලයෙන් 26%ක් හානිකර සායනික හා ශුද්‍ර ජීවීන් නිසා අපවිත්‍ර වී තිබෙනවා සුරක්ෂිතව ආහාර සකසන්න ආරක්ෂිත ජලය දායක වන්නේ කොහොමද වතුරවල පිරිසිදුභාවය වතුරවල ආරක්ෂිතභාවය කෑම පිළියෙල කිරීමට භාවිතා කරන වතුරවල ආරක්ෂිත භාවය පිරිසිදු භාවය ගැන හිතන්න ගත්තා ඒ කියන්නේ හොයලා බලන්න වැඩ කරන්න ගත්තොත් අපිට ආරක්ෂිත වතුර සහ ආරක්ෂිත ආහාර කියන දෙකම අපිට සපයා ගන්නට පුළුවන් වෙනවා ඊට අමතරව මේ බොන වතුරට හෝ කෑම පිළියෙල කර ගැනීමට භාවිතා කරන වතුර වලට එක් වූ නොයෙකුත් රසායන ද්‍රව්‍ය නිසා වෙන්නට පුළුවන් මේ ප්‍රධාන ආකාර දෙකින්ම අපිට රෝග හැදෙන්නට පුළුවන් පුදුමයට කාරණයක් වෙන්නත් පුළුවන් මේ ආහාර හා සම්බන්ධ ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග වර්ග 200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා වෛද්‍ය විද්‍යාව අනුව ඊට අමතරව නිවසෙන් පිටදී අපි හිතමු වෙන ආහාර සපයන ස්ථානයකදී හරි නැත්නම් මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනකදී හරි තියෙන ආහාරවල ආරක්ෂිතභාවය පිළිබඳ එතෙන්දී ලැබෙන වතුර පිළිබඳව සැලකිලිමත් වෙනවාද එකන හොයලා බලනවාද කවුරුහරි කියව පළින් මා මේ හොඳ වතුර කියලා ඒක අපි බාර ගන්නවාද මේ වතුර පිළිබඳ වතුර ආරක්ෂාව පිළිබඳව අපි කන්සියුමර් ඩිමාන්ඩ් එකක් ගොඩනගෙනවා නම් මම හිතන්නේ ඒක තමයි මේ වෙලාවේ වෙන්න පුළුවන් හොඳම දේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් ස්ටේක්හෝල්ඩර්ස් ලයි FAO වගේ ආයතනයි UN ඒජන්සීස් එකතු වෙලා අලුතෙන් ආහාර පනත හදමින් පවතිනවා. දැනට ශ්‍රී ලංකාවේ මේ ආහාර පනත නවීකරණය කරමින් දැන් පවතින කාලයට ගැළපෙන පරිදි නැවත සකස් කරමින් පවතිනවා. මම හිතනවා මේ අලුත් ආහාර පනතේදී ආහාර හා තරමටම ජලය පිළිබඳව ජලයේ සුරක්ෂිතතාවය පිළිබඳවත් නීති රීති සම්පාදනය කරනවා කියලා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුරෝප සංගමයේ අරමුදලින් මිස්පා ෆුඩ් ව්‍යාපෘතිය හරහා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය සමග එක්ව ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමිති ධාරිතාව නියාමනය සහ පාරිභෝගික දැනුම්වත්භාවය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය ලබා දෙනවා.